ඔන්න අදත් අපි ඉතින් දහඩ පට්ටම් පටන් ගන්නයි යන්නේ. අද අපි කතා කරන්නේ විශේෂ මිනිස්සු කොට්ටාසයක් ගැන. ඒ තමයි අපි දීපු කවුරුත් දන්න චන්දපාක්ෂිකය. පෙට්‍ර පෝලිං, උපදේ පෝලිං, ගෑස් පෝලිං, පාම් පෝලිං, දන්සල් පෝලිං වගේ හැම එකේම ඉන්නේ චන්දදායකයෝ කියනවනේ. වැඩ කරන මිනිස්සු කියන්නේ වැඩ කරපු චන්දදායකයෝ ටිකත් කරපු වැඩ ටිකත් නවත්තලා උඩ බලාගෙන ඉන්නවලුනේ. ඔය කොයි කොයි වැඩ කාර්යාවත් අන්තිමට රටට වැඩේ දීලා රට වැඩක් නැති වුණාට පස්සේ වෙන කාටද වැඩ බාර දීලා මාර වෙනවලුනේ. අපිට ඉස්සලාම හම්බුනේ ආරම්භ පුදුම චන්දදායකයෝ. මෑලට නම් ඉතින් කවුරු හිටියත් වැඩක් නැහැ, කවුරු ආවත් වැඩක් නැහැ. එහෙනම් පොඩ්ඩක් බලලා එන්නකෝ. මේ ඒක නෙවෙයි. මේ පාර කාට චන්දද? වැඩක් නැහැනේ. ඔක්කොම හොරු. මේ මං කියන දඩක්. මේ පාර විතරක් අපි බල්ලට දීලා බලමුද? ඈ? බල්ලට? දැන් බල්ලෝ චන්දිල්ල නේද? ඒපෝ ඒ කියන්නේ රට බල්ලට ගිහිල්ලා නේ? නෑ නෑ බල්ලා කිව්වේ බල්ලා නෙවෙයි සුනකයලක් උනා. දීලා බලමුද? ඔය එක එක සුනකයන්ට දීලා වැඩක් නෑ. කොහොමත් ඔය බල්ලොන්ට ඔබ කරන්න බෑනේ. අන්න එක අපි ඔය බල්ලොන්ට කඩේ යන්නේ නෑ. හරි එනවා වාම කියන්නකෝ අපි කාටද දෙන්නේ කියලා. මට එහෙම අයිඩියා ගන්න නෑ කාටද දෙන්නේ කියලා. හැබැයි අපි වැඩ කරන්න පක්ෂයක් බලලා දෙමු. අයියෝ එහෙමත් අයිඩියාවක් නැද්ද? හැබැයි මෙහෙමයි. මටත් යමක් කමක් තියෙනවනේ. මටත් මේක උන්තරම කරන්න පුළුවන්. මම එක වසරේ ඉඳන් පහතර වෙනකම් පන්තියේ මොනිටර්. අයියෝ. මෙයාලත් ඉතින් කලින් අය වගේම තමයි. හැබැයි ඉතින් බැලුවම තේරෙනවා පොඩි වෙනසක් තියෙනවා. මේ අපි අර බඩ තියෙන පොරට දෙමුද? මචං තැනකට යවද්දී මචං පොලිටිෂන් කෙනෙක් කියන මචං බඩ බඩ මචං මාර වැදගත් බඩ තිබ්බත් තමයි මචං අර පෞරුෂත්වය මචං ඉන්නේ මචං පොලිටිෂන් කෙනෙක්ගේ යකෝ උඹට පිස්සුද බං බඩ වල්ලා පුළුවන් ද මිනිස්සුන්ට ඡන්ද දෙන්න ඔය ඕක හොරා කවපෝ ඔකගේ බඩේ පිරලා තියෙන්නේ මචං මේම ඒක අමතක කර බඩ අමතක කර බලපන් ඌ තැනකට ගිහිල්ලා කතා කරන විදිය ඒක රටකට යවන්න පුළුවන් අන්තර්ජාතික සම්පතිතා මචං මේවා ඒ මචං අපිට ලේසින් එහෙම හොවා ගන්න බෑ ඒ වගේ මිනිස්සු මං කියන්නේ අපි ඒ වගේ මිනිස්සු මචං යවන්න ඕනේ මේක ඇතුළට අනේ අනේ මේ පිස්සුද බං දැන් ඔය යවලා තියෙන උන්ට කියවුවෙත් ඔව ගැන හිතලා තමයි පේනවනේ දැන් කරන කැරිල්ල ඔහොම නෙවෙයි බං අපි මොකෙක් හරි පත් කරනකොට බං ඌගේ දැනුම බලන්න උනුගේ නොලෙජ් එක මොන අන්තර්ජාතික සම්බන්ධතාවද බං ඔය වගේ මිනිස්සුන්ට ඒ වගේනේ අපි හිතන්න ඕනේ කොහොමද බං රටක් නියෝජනය කරන්නේ ඔය වගේ උන් ගිල්ලත්ද බඩෙන්ද නියෝජනය කරන්නේ බඩතඩිය තෝරන එකක් නෙවෙයිනේ බං ඒ විතරක් නෙවෙයි බං උන් එකෙක්ට අතඩම ගානේ ඕ ලෙවල්වත් තියනවාද යකෝ අඩු ගානේ ඕ ලෙවල් ලෙවල්වත් පාස් එකෙක් වෙන්න දෙපයි බං අපි නියෝජනය කරන්න පිට රටකට ගිහිල්ලා මචං නොලෙජ් එක තියෙන්න ඕනේ. හරි ඒක හරි. මට මචං මොනවද මචං අර පෞරුෂත්වයේ තියෙන්න ඕනේ මචං. පෞරුෂත්වේ නැත්තම් මචං අර රටක් ඉස්සර ගිහලා කතා අපි මචං තෙල් නැති වුණා. බෙහෙත් නැති වුණා. කණ්ඩ නැති වුණා. අර මිනිහා දිහා බලාගෙන අර කෙලින් ඉන්න අඩෝ අපේ නායකයා. එහෙම තියෙන මචං. ඒක නැත්තම් මචං මොනවද තිබ්බත් වැඩක් නැහැ. ඇඟ මෝරලා තිබ්බට මොලේ මෝරලා නැති මේ වගේ මිනිසුත් එක්ක රට හදනවා කියන්නේ පොඩ්ඩක් අමාරු වැඩක්. මෙයාලගෙන ඉතින් අත්ත පනත්ත නැත්ත කාලේ ඉඳලම තියෙන බැදීමක් නේ. අපිට හම්බුනේ මහනුවර වටකොළ නගරේ. අපේ ඒ කාලේ මුත්තන් ඉඳලා දුන්නේ අර කැපට. මොකද මල්ලි? අර කැප කියන්නේ මල්ලි අධිරාජ්‍යවාදී රටට කෙලින පක්ෂය. දන්නවනේ මල්ලි? මේ අපි ඒකට තමයි ඒකයි නේද? අපි මුත්තන් ඉඳලා මේ වෙනකන් අපි පවුල කිසිම කෙනෙක් දීලා නැ වෙන පක්ෂයකට. හැබැයි එක දවසක් අපි ආච්චි දෙන්න ගිහිල්ලා තිබිලා අපි සීය ඩිවෝස් කරලා දැම්මා. අන්න එහෙමයි අපි අපේ පවුල නම්බු රැක්කේ. අපි පොඩි එකා. අපි පුරුදු කළ දින දිහා බලන්නේ. අන්න දිනවා තුමාගේ ෆොටෝ එක. උදේට වැඳලා යන්නේ. අය වැඳේ නැත්තම් සත්ත පඩි තමයි ඉතින් අය පුතා අය. පොඩි එකා කියලා බලන්නේ. අපි එහෙමයි ළමයි හැදුවේ. ඒ පොඩි එකා වැඳපන්. දැක්කද? මෙහෙමයි. අපි අපේ ඉස්සරහ පරම්පරාවලට උගන්වන්නේ. මේ පක්ෂෙම කඩේ. කඩේ කඩේ නෙවෙයි සෝරි උදව් කරන්න අපිට තෙල් වැඩක් නැහැ අපිට කිසි දෙයක් වැඩක් නැහැ අපිට ඔක්සිජන් නරඹන ඕවා කිසි දෙයක් වැඩක් නැහැ පුතා අපිට ඕවා වැඩක් නැහැ අපිට මේ ඕනේ කරන්නේ සර් 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 මේ සෝවා ප්‍රෝග්‍රෑම් එකට දාන්න බෑනේ සර් ඇයි පුතා දාන්න බැරි සර් මේක ගොඩක් ඔය වැදගත් කට්ටිය බලනවනේ එතකොට ඔක්සිජන් එක ඇත්තනේ කියන අපිට පුතා පක්ෂේ වැදගත් පක්ෂේ මේ තෙල් මේ අපිට බොව වැඩක් නෑ පුතා මේ પરම්පරාවෙන් ඉන දේවන්න පුතා මේව අපි රැක ගන්න ඕනේ ප්‍රතිකුණ සර් කියෙම කියන්නේ බොවම හොඳ ගුණයක් මෙයාලා ඉන්නේ එක හොඳටම කරනවනේ අපිට හම්බුනේ මහනවර අම්පිටිය එහෙනම් බලලා එන්නකෝ
බාත්‍යට කියන්න බාත්‍යා අපි දෙන්නේ අපේ සර්ට් දැන් බලන්න අපිට කොච්චර උදව් කරනවද මේ ගෙදර හදන්න ගඩොල් දුන්නා තාම පොඩ්ඩක් වාගෙට හදලා තියෙන්නේ ඊළඟ ඡන්දෙදී අපිට ඊතර ගඩොල් ටිකක් දෙනවා ඊගාව ඡන්දෙදී අපිට වාල ගහන්න තහඩු ටිකක් දෙනවා ඉතකන් අපි පොඩ්ඩක් තෙමි තෙමි ඉන්නවා තෙමුණා කියලා මැරෙනවද මාත්‍යා නෑ අපි කොඩේ ඉලා ඉන්න මේ බලන්න මේ බෝදී දුන්නේ ඡන් ගියපාර ඡන්දේ ඉලන්නනකොට පාර දුන්නා මේකෙන් තමයි අපි උයන්ද වතුර ගියේ ඊට පස්සේ දැන් කොච්චර ප්‍රයෝජනවත්ද බලන්න මාත්‍යා අපි ලැට් එකට යනවා වතුර ගේනවා උයනවා කනවා බොනවා සතුන්ට දානවා කොච්චර ප්‍රයෝජනවත්ද බලන්න දැන් මොනවද තියෙන ප්‍රශ්න තෙල් ප්‍රශ්න කාටද තෙල් නැත්තේ අපිට තෙල් තියෙනවා උයන්ද තෙල් ටික තියෙනවනේ මහත්තයා අයි බුරු කියන්නේ අපි හරි සන්තෝෂෙන් ජීවත් වෙනවා මහත්තයා දැන් බලන්න මහත්තයර පල්ලේ හරාමයිගේ කොල්ලා රාමයිගේ කොල්ලට රජේ රස්සාවක් දුන්නා තියන්ගේ නැත්තේ ඔෆිස් එකේ කොච්චර නොබුද්ද රජේ රස්සාවක් කරන් ඊ මාදිවට මහත්තයා අපිට දුන්නා තඩි වතුර ටැංකියක් එන්න පෙන්නන්න බලන්න මහත්තයා මහ ටැංකි රාජ්‍යවක ඉන්න හැටි ලොයිමටම වතුර දෙනවා බලන්න මහත්තයා මේ පිනේ අපේ සර් දෙයියෝ අපේ දෙයියෝ අපි වඳින්න ඉන්නේ අඟි රට නැති වුණත් අපිට ටකරන් ටිකයි ලෙඩ් පෝච්චි ටිකයි තියෙනවනේ මහත්තයා කල්පවතිනවානික මං කියන්නේ මහත්තයා ඊළඟ පාර ඡන්දෙදි අපේ ෂර්ට්ම ඡන්දෙ දෙන්න අපේ ළමයිට අපි කියලා තියෙන සැනි පුතාට ඡන්දෙ දෙන්න කියලා එතකොට තමයි බාල්දි ටකරන් ලෙඩ් පෝච්චි අපිට හම් වෙන්නේ මහත්තයා අපේ සර්ටිම කරන්න එපා මහත්තයා අපි කොයි වෙලාවෙත් දෙන්නේ සර්ට් අපේ සර්ට් ජය වේවා මහත්තයා ඉබයිදි අපිට දුන්න ඉංගෙන්න හැම ඔබ දන්න දෙයක් නැති කටුස්ස පාඩම අර ගන්න දක්ෂා කියන එක ඒ වගේම ඉතින් කටුස්සය කරේ රතරම දින්න බෑ කියනවලුනේ ඒ වාට ඉතින් මේ කටුස්ස කලින් දා ගදිම කියලා බලන්නකෝ අපිට හම්බුනේ මහනුවර හැදින්නේ මේ ජනාධිපතිවරයා පත් කරන්න අපි මාර කට්ටක් කෑනේ මේ අපේ හයියෙන් ආපු ජනාධිපති කෙනෙක් මේ ජනාධිපතිතුමාට අපි පණ ඇරලා ආදරේ අපි හැමදාමත් ඡන්ද දෙන්නේ මේ පක්ෂයට මොකද මේ පක්ෂය අපේ ලේ මේ ජනාධිපතිතුමා අනිවාර්යෙන් රට හදනවා ලංකාව අනිවාර්යෙන් සිංගප්පූරුවක් කරලා තමයි නවත්තන්නේ අපි දන්නද මේ ජනාධිපතිතුමා අපිට විශ්වාසයි සහෝදර සහෝදරියනි මේ අදම පාලනය අපි වෙනස් කරන්න උනේ අදම මේක අපිට කල්ලරින්න පුළුවන් දෙයක් නෙවෙයි අපේ වාමාංශික දේශපාලනයට මේක මහා නිගාවක් අපි මොකටද මේ වගේ දේවල් දරාගෙන තවදුරටත් මෙහෙම ඉන්නේ මේ වගේ අදම දූෂිත පාලකයෝ කොච්චර කාලයක් අපි තව විනාශ කරන්නද ඇයි අපි මේකට ඉඩ දෙන්නේ අපි අදම මේකට ඉඩ නැගිටින්න ඕනේ කල්පනා කරලා බලන්න මම මේ කියන දේ හරිද වැරදිද කියලා හරි කියලා හිතුනොත් අන්න එදාට අපිත් එක්ක එකතු වෙන්න මේ ආණ්ඩුවේ මොනවද මිනිස්සුන්ෙන් කරලා තියෙන්නේ මෙච්චර කාලයක් ගියා බලන්න හරියට මිනිසුන්ට හාල් ටික දී ගන්න පුළුවන් වුණා ගෑස් ටික දී ගන්න පුළුවන් වුණා ඔය වගේද අපේ ආණ්ඩුවේ ඉන්නකොට කරපු දේවල් මගේ දැන් මේක අපේ ආණ්ඩුව නෙමෙයි කලින් පාර ආණ්ඩුව මේව මොනවද මේ ආණ්ඩුවද හැබැයි මේ ආණ්ඩුවේ පොඩි හොඳකුත් තියෙනවා ඒ වුණාට සහෝදරවරුනි කවදාවත් මේ විදිහට නැමෙන්නේ නැහැ හැබැයි ඉස්සරහට බඩු මිල පොඩ්ඩක් බහි වගේ නේ මුම් මාරුවෙන් මාරුවට හොරකම් කරන්නේ වැඳුම් පිදුම් ගැන කතා කරද්ද අපිට ඉතින් කොහොමද පතක් වෙන්නේ පාසල් පාලේනේ හැබැයි ඉතින් අපිට මේ අරුම් පුදුම වැඳුම් පිදුම් ගැන කිව්වේ වටපුලිව කංචක මල්ලේනේ මේ වගේ අරුම් පුදුම් බදිල්ලක් දැක්කොත් එහෙම දාඩ පට්ට අපිට කියන්න ඕනේ මම්මේ අපි සර්ට වඳිනවා අපිට හැමදාම සර්ට වඳිනවානේ පොඩ්ඩක් ඉන්නකො මම සර්ට වඳලා ඉවරලා මෙන්න හරි එතුමාට අපි ඇඳලා ඉවරයි එතුමාට අපි හැමදාම වඳිනවා උදේට හවසට රැට අපි පුළුවන් හැම වෙලාවකම එතුමට වදිනවා එතුමනේ අපිට ඉන්නේ දෙවියෝ ඒකින්ද එතුමට අපි හැමදාම වදිනවා මම්මගේ ඇස් දෙක වකුගඩු හැමදේම එතුමට ලියලා තියෙනවා මේ වතු පිටි හැමදේම එතුමට ලියලා තියෙනවා හදිස්සියක් වුණොත් ගන්න ඔක්කොම ටික ලියලා තියෙනවා
මං හිතන් ඉන්නේ එතුමගේ නමින් දේවාලයක් හදන්න. එතකොට ගමේ ඉන්න හැමෝටම පුළුවන් දේවාලයට ඇවිල්ලා එතුමට වඳින්න. මේ මං කරනවා වගේ. එහෙනම් මල්ලි මං තාටියක් වැඳලා එන්න. මල්ලි ගිහිල්ලා එන්න. තනාත්මක චින්තනයේදී කොයි චින්තනයක් වැඩි හොඳයි කියනවනේ. හැබැයි ඉතින් මෙහෙම චින්තනයක් දැක්කොත් එහෙම ඉතින් අනිවාර්යෙන් දහර පට්ටමට කියන්න ඕනේ. මල්ලි මේ බාර් නම් හදන ඇදිල්ලක් රටනිය සුරපුරයක් කරලා තමයි නතර කරන්නේ. ඈ? ආ ඕ ඉතින් ගිය පාරත් හිතුව මල්ලි අපි හරියයි කියලා. ඊට කලින් පාරත් එහෙමනේ. හරියයි කියලා හිතුව හරියේ නෑ. ඊට කලින් කී පාරක් හිතුවද මල්ලි හරියයි කියලා. හරියේ නෑනේ. ඒවට මට නියන් ඉවෙන් වගේ දැනනා මේ පාර මොක් හරි දෙයක් කරයි මොක් හරි වෙයි. රට හදයි වගේ නියන් සිංගප්පූරු අයිඩියා එකක් ඔළුවේ තියෙනවා. හරියයි වගේ නියන් තේරෙන්නද ඔයාලට? හරි හරි මල්ලි දැන් දෙතුන් පාරක් මාව තමයි ඉතින් ඒ වුණාට මේ පාර හරියයි කියලා හිතන්නේ නැද්ද ඔකට ඕ කට්ටිය මල්ලි හරිම නෙගටිව්නේ පොඩ ධනාත්මකව හිතන්නකො සිංගප්පූරු වගේ සුරපුරයක් කරනවා කියලා ඕ කට්ටිය බෑ මල්ලි ඔය කට්ටිය හරිම නෙගටිව් ඕන් එහෙනම් අදගෙන ආපු චන්දදායකයෝ ටික ඉවරයි මේ වගේ අරුම් පුදුම වෙනස් චන්දදායකයෝ තව හිටියොත් එහෙම දහඩ මට්ටමට කියන්න ඕනේ එහෙනම් අපි ගිහින් එන්නම්.